ආයිබුවන් ශායෆම් YouTube channel එකට Facebook fan page එකට තවත් අලුත් පොඩි chat එකක් එක තමයි ඔයාලා මේක තුෙන්නේ සාමාන්‍යයෙන් අර වෙන්ද වගේ මේ track calls ඉන්නේ නැන්නේ මේ අද හොඳට ඉගෙනගෙන පොඩි software පැත්තේ යන මේ කතා බහක් තමයි අද අපි කරන්න ලැහැස්සෙන්නේ පහුගිය ටිකේ මේ දන්සල් එහෙම තිබ්බන්නේ පොසොන් එකටත් ඇහෙන්න තිබ්බා ඊට කලින් වෙසක් එකටත් තිබ්බා ඔය දන්සල් අපි සාමාන්‍යයෙන් හොයාගෙන හොයාගෙන තමයි ඉස්සර ගියේ තව කාගෙන් හරි අහගෙන හැබැයි මේ පාර වෙනකොට දැන් ඔය තාක්ෂණයේ දිනුවත් එක්ක මේ මල්ලිලා ටිකක් හදලා තියෙනවා ඇප් එකක් ඒක ඔස්සේ තමයි කට්ටිය මේ පාර දන්සල් අඳින්නේ ගියේ ඔය හිතන්නේ එහෙමද ගෙන ඔයාලා ගැප් එක නැත්තම් මේ පාර දැන්සල් නැහැ කියලා දවා කියන්නේ නෑ නෑ එහෙම නෙමෙයි අපි කරේ පොඩි පහසුවක් ලබා දුන්නේ විතරයි ඔයා කියන්නේ මේ ඇප් එකින්ද තමයි පහසුුනේ දැන්සල් ලවා ගන්න නෑ එහෙමත් නෙමෙයි පරමද්දරට පහසු වුණා රයිට් මේ ඇප් එකේ නම තමයි දැන්සල් කියලා කියන්නේ මෙයා තමයි මේ ඇප් එක හදපු එකේ ප්‍රධානියා රයින්දු අයබෝන් අයබෝන් තමයි මුලින්ම හැදුවේ ඉතින් ගොඩක් අය ෆේස්බුක් එකේ එහෙම මේ කියලා තිබ්බ මෙහෙම එකක් තිබ්බොත් හොඳයි එහෙම ඉතින් මම ඉස්සෙල්ලම හදන්න අයිඩියා එකක් තිබ්බා ඒ කියන්නේ මෙහෙම එකක් තිබ්බොත් හොඳයි ඒත් ගිය අවුරුද්ද එහෙම හදලා තිබ්බා සාර්ථක වුණේ 2018 පහල නෑ නෑ මම නෙමෙයි වෙන කෙනෙක් හදලා තිබ්බා මේ සාර්ථක තිබ්බේ නෑ ඉතින් මට මේ සැරේ හදන්න හිතුවොත් මං හිතුවා ඒ අප්ඩේට් එකක් එහෙම දායි ඒතන මං ගණන් ගත්තේ නැහැ වැඩි ඊට පස්සේ ඒම් බලද්දී වෙසක් එක ලං වෙද්දී ඒත් හදලා දෙන්නෙත් නැහැ මේ ගොඩාක් අය මට කියලා තිබ්බ මෙහෙම එකක් දෙන්න පුළුවන් නම් හදලා දෙන්න කියලා ඒ නෑ ඔයා එතන අපොර කියලා නෑ එහෙම නෙමෙයි මේ හදලා දෙන්න කියලා තිබ්බා ඉතින් ඊට පස්සේ මේ මම සම වෙසක්කට දවස් දෙකක් විතර තිබිලා පැය 10ක් විතර ගියා හදන්න හදලා දැම්මා මේ සෝෂල් මීඩියා වල ඔව් දවසේ ඉසිලම් මේ ප්ලේ ස්ටෝර් එකක් දාන්න නැතුව මේ ප්ලේ ස්ටෝර් දැම්මා ඒත් මේ රිවිව් වෙන කාලයක් යනවනේ ඊට පස්සේ මම APK එක විතරක් මේ දුන්න ලින්ක් එකක් විදියට මේක ඩවුන්ලෝඩ් කරලා තිබ්බා ඒ දැම්ම වෙලාවෙම විනාඩි 10ක් විතර බලද්දී 1500ක් වගේ තිබ්බා ඊට පස්සේ ප්ලේ ස්ටෝර් අප්‍රූව් කරාට පස්සේ මම මේ දැම්මට පස්සේ මෙන් මේක සාමාන්‍ය 50000ක් වගේ ආවා ඒකම මේ ප්ලේ ස්ටෝර් එකේ ට්‍රෙන්ඩින් 2 ඇප් එක දන්සල් ඇඩ් වෙනවා බලයිද්දී මාර විදියට දන්සල් ඇඩ් වෙන ගියා ඒ ඇඩ් වුන එක දන්සල් 5000ක් වගේ ඇඩ් වෙලා තමයි නතර වුනේ සමහරවිට ඒත් ඇඩ් වුණා මේ සමහර පොඩි අවුල් ටිකක් තිබ්බා අර බොරු තර්තු දාන එක මේ එතකොට ඒකටත් පොඩි report option එකක් හැදුවත් අපි අර කලබලේට අනික මේ ලොකු plan එකකින් නෙමෙයි හැදුවේ ඉතින් ඒ නිසා එකක් හදන්න ඕන කියලා හිතුණා දන්සල් ඒකට හැදුවා කොච්චර download තිබ්බ නැප් එක වෙසක් එකට ඩවුන්ලෝඩ් 50000 පහු කරලා තිබ්බා වෙසක් එකට ඒ ඩවුන්ලෝඩ් එක බලන්න පුළුවන් කොච්චර එක පාවිච්චි කරාද කියලා ඒ 50000 සාමාන්‍යයෙන් කොච්චර ට්‍රැෆික් එකක් වගේ එහෙම ට්‍රැෆික් එක අපිට ඇවිල්ලා තිබ්බා සාමාන්‍යයෙන් 1 මිලියන් වගේ 1 මිලියන් වගේ ට්‍රැෆික් එකක් තිබ්බා ඒකේ අර මැප් එකේ වෙනම දාපු ලොකේෂන් ටික වෙනම ගන්න නිසා ඒක මේ ඒ කියන්නේ එක්කෙනෙක් ගෙම්ම එනවනේ වැඩි එකන ඕපන් කරන වාරයක් ගන්න අපිට ට්‍රැෆික් එකවද ඉතින් එහෙම ඇවිල්ලා තිබ්බා 1 මිලියන් වගේ ඔව් 1 මිලියන් වගේ තිබ්බා දැන් වෙසක් එකට හැදුවා 1 මිලියන් වගේ ට්‍රැෆික් තිබ්බා ඩවුන්ලෝඩ් 50000 වගේ තිබ්බා හැබැයි පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා දැන් ගොඩක් ෆේක් දන්සල් තිබ්බා සමහර අයිස්ක්‍රීම් දන්සල් වලට එහෙම ගියපහම බල්ල පන්නනවා. ඒ කියන්නේ ගෙවල් වලට තමයි දාලා තිබෙන්නේ. කියන්නේ මෙයා ගැවුලක් නෙමේ. ඒ අර සමහර අය ෆේක් ලොකේෂන් දාලා තිබ්බා. මේ ඒකින් හින්දා තමයි එහෙම වුනේ. එහෙම වුනේ. ආ හරි. දැන් එහෙම ගිහිල්ලා දැන් මේ පාර පොසොන් එකටත් මේක අප්ඩේට් කරානේ.
මේ බාර කොහොමද මෙසරේ අපි හැදුවා දැන් අර කලින් ඒවා අපි මෙනුවල් ලයින් කරේ රිපෝට් ගහන්න ඔප්ෂන් නැතුවන මෙනුවල් ඊට පස්සේ මෙසරේ දුන්නා ෆේක් එකක් ආව රිපෝට් තුනකින් ඔටෝම අයින් වෙනවා මේ අයින් වෙනවා ඉතින් ඒ නිසා ගොඩාක් පාළුවේ වුණා එහෙනම් බොරු දැම්ම ඒවත් අනික මේ අපි හදලා තිබ්බ ඊළඟ රිපෝට් ඔප්ෂන් ඊළඟට මොන හරි බෑඩ් වර්ඩ් එකක් දැම්මොත් ඒක ඔටෝ බ්ලොක් වෙන සිස්ටම් එකක් හදලා තිබ්බ නිසා මෙසරේ ෂේප් මෙසරේ දන්සල් 7500ක් 8000ක් වගේ ඇඩ් වෙලා තිබ්බා හිතුවට වඩා සාර්ථකයි එක්කම මේ ඒ කියන්නේ වෙසක් කූඩු ඊට පස්සේ බැති ගීති ඇන්දලුත් ඇඩ් කරානේ ඒ නිසා ඔතන කලින් එකේ එහෙම මෙන්න තිබ්බේ දන්සල් විතරයිනේ තිබ්බේ ඔව් තොරන් පහන් කූඩු එතකොට බැති ගී ඒවත් ඇඩ් වෙලා තිබ්බා ඒවත් ඇඩ් වෙලා තිබ්බා මම දන්සල් බැලුවා ආර්ථික බැලුවේ නැහැ ඒ දෙවලුත් ඇඩ් වෙලා තිබ්බා එතකොට දැන් මේ පාර කොහමද ඒකට තිබ්බ ට්‍රැෆික් එක එහෙම මේසරෙත් ඔව් මං කිව්වේ තර අපි එකපාර බැලු මේසරෙත් එක්කම තමා මේ 1 මිලියන් වගේ තිබ්බේ එතකොට මේකේ වෙනස්කමක් කරා කලින් අර මැප් එකේම දන්සල් වල රතු පාට විතරනේ තිබ්බේ ඒක පාට කැටගරි වලට වෙන් කරලා ෆ්‍රයිඩ් රයිස් කිරිබත් බුරියානි වලට රතු තැඹිලි කහ මේ පාවිච්චි කරපය දකින්නේ නැති එහෙම නැති අයට තාමත් ප්ලේ ස්ටෝර් එකේ තියෙනවා මේක දැන් බලා ගන්න පුළුවන් හරි එතකොට රවින්දු අපි කතා කරමු ඔහම තමයි දැන් ওই දන්සල් ඇප් එක කරලියට ආවේ කොහොමද ඒකට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා ඒ කියන්නේ එදා දවසේ මගේ නම්බර් එක අර මොකක් හරි ප්‍රශ්නයක් උනොත් WhatsApp පුරවන්න තිබ්බ WhatsApp મેસેજ එකක් දාන්න තිබ්බ ඉතින් ගොඩාක් મેસેજ රිප්ලයි කරන්න බැරි තරම් મેસેજ આવીලා තිබ්බ ගොඩක් හොඳ කියලා තිබ්බ ගැල්ලමයි ඉතින් නෙමෙයි ඉතින් ඒව දාලා තිබ්බ මේ එහෙම දාලා තිබ්බා. ඉතින් ඒක ප්ලේ ස්ටෝර් එකේ ට්‍රෙන්ඩින් 2 තිබ්බා. ඊළඟට මේසරේ වෙසක් එකට ට්‍රෙන්ඩින් ඇවිල්ලා තිබ්බා දෙක. ඒක ලොකු ටයිම් එකක් තිබ්බේ නැහැ. මේ ඉතින් දැන් ඇප් එක ලක්ෂයකට වඩා ඩවුන්ලෝඩ් තියෙනවා. එදා දවස හොඳටම පාවිච්චි වුණා. ඉතින් ඇප් එක මේ හොඳයි. ඔයා මේ ඇප් එක පාවිච්චි කරලා දන්සලකට ගියාද? ඔව්. ගියා යන්නේ වලම. ඇත්තටම ගියා. රයිට්. මොකද්ද ඔයාලගේ ටීම් එක? අපි සයිබර් යක්කු ටීම් එක මොනරාගල අන්න ඉතින් තමයි මම ආවේ දැන් හිතෙන්න පුළුවන් ආ මේ සොෆ්ට්වෙයා හදන මේ කොල්ල ටික මාළ බේනුගේ ගොඩ මෙහෙ කට්ටිය කියලා නෑ මොනරාගල කොහෙද මොනරාගල දඹගල්ලේ මඩුල ඒකන මඩුල ඉස්කෝල තමයි ගියේ මේවා ඉගෙන ගත්තේ YouTube එකෙන් ඊට පස්සේ අඳුරන අයියලාගෙන් එහෙම තමයි පොඩ්ඩක් ඉඳුර මේ ඉගෙන ගත්තේ නැතුව එහෙම කෝස් මොකක් කරලා එහෙම කරන්නේ ඔක්කොම මේ YouTube එක බැලලා තමයි මෙච්චර මේකක් මම කරේ ඒක මතක් කරනවා මේ සනෝජ් කියලා අයියා කෙනෙක් එයා තමයි ගොඩක්ම උදව් කරේ මුලින් ඉඳන් එයාගෙන් තමයි ඉගෙන ගත්තේ ගොඩක් ස්තුති කතාවනේ තව ටීම් එකේ ඉන්නවනේ කට්ටිය කතා කරන්නේ රයිට් තව ටීම් එකේ කීප දෙනෙක් ඉන්න අපි එයාලත් එක්ක කතා කරමු හරි එහෙනම් පොඩ්ඩක් අතෙන්දලා ඉන්නවා නේ හරි කොහොම කියනවා මේ රයිට් දන්සල් ඇප් එක රවිදුත් එක්ක නිර්මාණය කරපු ඒ ටීම් එකේ දෙවෙනියා තමයි මෙයා. ඇත්තටම දෙවෙනියා වුණාට ඔයා නේද ඔක්කොම කරේ රවිදු මුකුත් කරේ නැහැ නේද? මේ අපේ මෙතෙක් කාලේ කරපු හැම ඇප් එකක්ම, ඒ කියන්නේ අපි සයිබර් එකක් කරපු හැම ඇප් එකක්ම අපි එනේ ටීම් එකක් ඉන්නවනේ. ටීම් එකේ එක එක්කෙනාග පුළුවන් දේවල් තියෙනවා. එක්කෙනාග ස්කිල්ස් තියෙනවා. හරි. කියන්න කොහොමද රවින්ද හම් වෙන්නේ? ඒක ස්කෝලේද කොහොමද? ඔව් අපි එක ස්කෝලේ. ඒ කියන්නේ මොනරාගල දඹගල්ල. මොමඩුල් මධ්‍යම විද්‍යාලය. එතකොට අපි ඒ කාලේ කියන්නේ ලොකු හැඟීමක් තිබ්බේ නැහැ. පස්සේ අපි කාලයක් කියන්නේ ස්කෝලෙත් අතරෙන්න ලං වෙලා වගේ කාලෙදී අපි මේ පටන් ගත්තා මේ දැන් ඒ කාලේ අර ගෲප් හදනවනේ FB එකේ. ඒකේ ගෲප් හදනකොට අපි කල්පනා කරා දැන් අපි පොඩ්ඩක් කැමැති පැත්ත තමයි මේ ටෙක්නොලොජි පැත්තට කැමැති. එතකොට අපි ගෲප් එකක් කියන්නේ පොඩියට ගෲප් හැදුවා නම් මනම් ඒක කැඩුනා මුලදී හැම දේවල් වුණා. පස්සේ අපිට දැන් හරියටම බ්‍රෑන්ඩ් එකක් දිගටම හදන් යනවා රවිදුත් එක්ක කතා කරගෙන යනකොට මේ පොඩි මල්ලෙලා ටිකුත් කිරිය අපේ. يعني ලංකාවේ කියන්නේ අපි අපේ මොනරාගලත් ඉන්නවා ඒ වගේම ලංකාවේ තනින් තන මල්ලිලා ටිකක් අපිට හම්බුණා. ඒ කියන්නේ යාලටත් පොඩි මල්ලිලා ස්කිල්ස් තියෙනවා එක එක. පස්සේ මේ රවිඳුත් එක මම කතා කරා මෙහෙම මේ රවිඳු මේව අපි ගෲප් එකක් කරන් යමු කෙනකොට රවිඳුගෙත් අයිඩියා එකක් තිබ්බා. ඊට පස්සේ අපි සයිබර් එක කියලා මේක ගෲප් එකක් විදිහට තමයි කරන් ගියේ. අන්න එතනදී තමයි මට රවිඳු හම්බුනේ. ආ රයිට්. හරි. දැන් එහෙම කරලි ඉවරලා දැන් දන්සල් ඇප් එක හැදුවා. ඔව්. දන්සල් ඇප් එක විතරක් නෙමෙයි මෙයාලගේ ටීම් එකේ තව තියෙනවා ඇප් ගොඩක් අපි
තව දෙන්නෙක් ඉන්නවා ටීම් එකේ ඒ දෙන්නත් එක්කත් කතා කරන්නත් ඕන. මෙයාගෙන් අහමු මොකද්ද මේ තව හදලා තියෙන ඇප්? අපි හැදුවා මුලින්ම කියන්නේ මුලින්ම හදපු ඇප් එක මොකද්ද? මුලින්ම හදපු ඇප් එක අපි හැදුවා කියන්නේ සාමාන්‍ය ට්‍රෙන්ඩින් වෙන ඇප් තියෙනවානේ. අපි පොඩි පොඩි ඇප් හැදුවා. එතකොට පෙළපොත හැදුවා. හා පෙළපොත. පෙළපොත. ඔව් අපි එතකොට ලංකාවෙන් දෙවෙනි තැන වගේ ගත්තා. අපි මැත්මාස්ටර් කියලා ඇප් එකක් හැදුවා. يعني ඒක තාම තියෙනවද? තාම තියෙනවා. ඒක හැදුවේ මේ يعني এডুকেෂනල් පැත්තට උදව් වෙන්න. අපි අර තරුණසේ මේ තරුණ සේවයකේ ස්ටාර්ට්අප් කියන තරඟෙදී දෙවෙනි තැන ගත්තා. එතනදී අපි පොඩ්ඩක් අර සෝෂල් මීඩියා වල පොඩ්ඩක් එහෙම මෙහෙම වෛරල් වුණා. මේ අපි අර ඇප් හදලා දැම්මම ගොඩක් වෛරල් වෙන දේවල් නෙමෙයි දැන්. අපි සාමාන්‍යයෙන් ෆෝන් එකට අපේ අවශ්‍ය දේවල් තියෙනවනේ. අපි දැනට කියන්නේ පේ කරලා ගන්න ඕන ඇප්ස් තියෙනවනේ. අපි ඒවා ෆ්‍රී දුන්නා ගොඩක් අයට හදලා. ඇයි එතකොට ඔයාලා මොකක්ද තිබ්බේ වාසිය? අපිට එහෙම වාසියක් නැහැ. හරිද? අපි කැමති වුණේ يعني මේ අපි බ්‍රෑන්ඩ් එකක් අපි හැදුවානේ ඉස්සෙල්ලා සයිබර්කු කියන එක. අපිට ඕන වුණේ ඒක ඉස්සරහට අරන් යන්න. මේ මේ අපිට දේවල් කරන්න පුළුවන්. හරිද? ඇයි අපි මේ කට්ටිය අර කියන්නේ අපේ ලොකු ලාභයක් එහෙම ලබා ගන්න කිසිම දෙයක් දැන්ට කරගෙන නැහැ. අපි පොඩි පොඩි ඇප් හැදුවා. ඒවට ඇඩ්ස් දැම්මා. ඒ වුණාට අර ඒව ලොකුවට වෛරල් වුණේ නැහනේ. අපි ඒනවාට මේ දන්සල් ඇප් එකේදී এডুকেෂනල් ඇප් වලදී අපි කිසිම මේ ඇඩ් එකක් දාලා නැහැ. ඇඩ් එකක් දාලා නැහැ. ඔක්කොම ෆ්‍රී. ඔක්කොම ෆ්‍රී. Right. Then දෙවෙනිය විදිහට කොහොමද දන්සල් ඇප් එකට ලැබෙන ප්‍රතිචාර ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තම මේ අපිත් හිතුවේ නෑ මුලදී අපි එදා ඇප් එක හදලා ලොන්ච් කරන්න දාලා අපි දන්සල් ගන්න ගියා. ඒ දන්සල් කාලා යන මගදී තමයි රවින්දු මට කිව්වේ අපි රවින්දු මායකට ගියේ. මේ රවින්දු තමයි කිව්වේ මෙන්න මෙහෙම මේක ඩවුන්ලෝඩ් වෙනවා මෙහෙම තනින් තන ෂෙයා වෙනවා අපි දැක්කා ගොඩක් يعني සෙලිබ්‍රිටි අය පාව මේක ෂෙයා කරනවා තනින් තන. ඊට පස්සේ අපි දෙන්නත් හිතුවේ නෑ මෙච්චර දෙයක් වෙයි කියලා. අපි කොහොම හරි එනකොට සර්වර්ස් හිර වෙන තරම්ම කට්ටිය ට්‍රැෆික් එකක් තිබ්බා අපිට. සතුටුයි. සතුටුයි. ගොඩක් සතුටුයි. රයිට් ඉතින් අපිට එකයි කතා බහ කරන්න හිතුනේ මේ අපි ඉස්සර දන්සල් කන්න ගියපු විදිහයි දැන් ටෙක්නොලොජියත් එක්ක මේක කරන විදිහයි එක ගත්තම පොඩි මාර වෙනසක් තියෙනවා ඩක්ෂියෝ ටිකක්. හරි තව ටීම් එකේ දෙන්නෙක් ඉන්න අපි ඒ දෙන්නත් එක්ක කතා කරමු. Thank you. බොහොම ස්තුතියි අපිට මේ අවස්ථාව ලබා දුන්නට. පොඩි පොඩි තව ඉවරයි තව ඉවරයි කියනවා. සයිබර් යක්කු මේ ටීම් එකේ 4 දෙනෙක් ඉන්නවා කියලා නෙමෙයි 13ක් ඉන්නවා. 13 දෙනෙක් ඉන්නවා. ඉතින් 13ක් විතර නේද? ඈ 13ක් විතර ලොකු ටීම් එකක් ඉන්න හැබැයි අද 4 දෙනාට 4 දෙනෙක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඇප් වල මෙයාලගේ වෙබ්සයිට් වල බෑක් එන්ඩ් එක කියලා අපි කියනවා. එහෙනම් නැත්තම් අර ඇඩ්මින් එක වෙබ්සයිට් එක ඔව් ඒ ඔක්කොම ෆවුන්ඩේෂන් එක ෆවුන්ඩේෂන් එක පේනනේ පොඩ සයිස් එකනොත් ෆවුන්ඩේෂන් ගතියක් තියෙන. කොහොමද ඔයා මේ ටීම් එකට ජොයින් වුනේ? මොකද මොනරාගද? මම තිස්සමාරාමේ. තිස්සමාරාමේ. එතකොට අර කට්ටිය කොහොමද හම්බුනේ? ඒක ගෲප් Facebook ගෲප් නෑ. ඒක වෙන්නේ රවින්දුයි මමයි අඳුරන යාළුවෙක් එක්ක ඉන්න තර. බෆා කියලා අපි කියන්නේ. හා. මීහරක නම කියන්නේ අපි නික්නේම් එක විදිහට. ඒ අයියාගේ හරහා තමයි රවින්දුව මට හම්බ වෙන්නේ ඔය යමම් මචන් කියන ඇප් එක. හා. හදන කාලේ. රයිට්. යමම් මචන්. දැන් මේ දන්සල ඇප් එකට කලින් මෙයාලගේ ගොඩක් වෛරල් වුණ ඇප් එක තමයි යමම් මචන්. මොකද්ද මේ යමම් මචන් කියන්නේ? යමම් මචන් එක අපි හැදුවේ කොරෝනා කාලේ බස් එහෙම ප්‍රවාහන අපස්ථා තිබ්බනේ. ඒක ඒ කාලවලදී දැන් රයිඩ් එකක් කවුරු හරි යනවා නම් කොළඹ ඉඳන් තිස්සමහරම කවුරු හරි යනවා නම් ඒක ෂෙයා කරගෙන යන්න. දැන් ඒ යන මග අතරමඟ කවුරු හරි ඉන්නවා නම් එයත් දාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම රයිඩ් ෂෙයාරින් ඇප් එකක් වගේ තමයි පටන් ගත්තේ අපි කරන්න. එතෙන් තමයි රවිඳු හම්බුනේ. හම්බුනේ. හරි. ඒකද තිබ්බ කොහොමද ප්‍රතිචාර? ඒකට ප්‍රතිචාර තිබුණේ දවස් ටිකේ දාසල් එක තරම් වෛරල් වුණේ නැහැ. හැබැයි සාමාන්‍යද? එතකොට මේ ඇප් හදන්න ඔය දැන් ඇප් හදන්න එතකොට මේ කොච්චර කාලයක්ද? ඒ කියන්නේ ඔය දැන් හැමෝම මේ YouTube එක බලලා එහෙමනේ මේවා කරේ. එතකොට කොච්චර කාලයක්ද ඔය වගේ එකක් හදනකොට? ඒ කියන්නේ මම පටන් අරගෙන මම 2018 ඉඳලා වගේ develop කරන developing pack සෝලෝ කරන්න ගත්තේ දැන් අවුරුදු දෙකකට විතර ඉඳලා. රයිට්. කියන්නේ එතකොට දැන් මේ ටීම් එකේ වගනත් අහන්නේ
ඔයාගේ නම අහන්න බැරි. මගේ නම ලක්මාල්. ලක්මාල්. ලක්මාල් සිරිවර්ධන. ලක්මාල් සිරිවර්ධන මේ කොහොමද ඔයාගේ පැත්තෙන් මේක කොහොමද දැනෙන dance lap එක ගැන කොහොමද සතුට? ඇත්තටම ගොඩක් සතුටුයි. ඔක ඒක බැලුවම හිතෙන්නේ ලංකාවේ වෙනස කොච්චර දන් දෙනවද කියලා. ගොඩක් සතුටුයි කරපු වැඩක් දවසෙන් දෙකෙන් කොච්චර ප්‍රචාරයක් හම් වුණා. සතුටුයි. සතුටුයි. හරි වුණා මහන්සිය හරියට ප්‍රචාරය හම් වුණා. සල්ලි නෙවෙයි. ඔව් සල්ලි නෙවෙයි. සල්ලි වලට වඩා සතුටුයි. රයිට්. ඉතින් අපිටත් සතුටුයි. තව එකෙක් ඉන්නවා කතා කරන්න අපි හරි chance එක ලබා දෙනවා. Thank you ලක්මාල්. අපි තව වෙලා තිබ්බොත් ආයෙමත් කතා කරමු. Right. අද ඇවිල්ලා ඉන්න සයිබර් යක්කු ටීම් එකේ හතරවෙනි සමාජිකය තමයි නම ඉමේෂ් අකලන්. ඉමේෂ්. ඉමේෂ්ගේ කාර්යභාරය මොකද්ද මේ dancell app? එතකොට ඔයාලා හදන වෙබ්සයිට් එක මොකද්ද ඔයාගේ කාර්යභාරය? අපේ main website එකේ තියෙනවා I can take news, අලුත් වෙන news අනික් කරේ දැනුම් බෙදලා දෙන වෙබ්සයිට් එකේ තියෙන අපේ cyberyakku.com කියන එක. අද ඒකේ අප්ඩේට් කරපු දැනුම බෙදෙන post එක මොකක්ද? අද තියෙනවා ඊයේ release වුණ iOS 17. Apple devices වලට. Samsung වලට බෑ. Apple devices. අන්න ඒකේ අලුත්ම features මොන වගේ devices වලට ඒක available වෙන්නේ ඉස්සරහට අන්න ඒ වගේ news එකක් අද post එකක් තියෙනවා. ඒ වගේ කාලෙන් කාලෙට දවසෙන් දවස Apple ten features හැම දෙයක් ගැනම tech වල සම්බන්ධ හැම දෙයක් ගැනම විස්තර දිනදා update වෙනවා. ඔයාලා ගිහින් බලන්න පුළුවන් cyberyakku.com. ඒක බාරව කටයුතු කරන්න නම්. හරි. එතකොට මේ රවින්දු සහ dancell lap එක ගැන අපි කතා කරොත් එහෙම. රවින්දු මේ team එකේ රවින්දු අයියා ලහිරු අයියා ඒ ඔක්කොම අපේ ක්‍රිස්කෝලේ. පොඩි කාලේ නම් ඔයාද බාලය? නෑ නෑ. රවින්දු තමයි එතන බාලය. ආ එහෙමද? ඔව්. ලොකු එක්කෙනා තමයි බාලය. හරි. මේ ඉතින් ඒ කට්ටිය අපි එක ස්කෝලේ. ඉතින් මේ එහෙම තමයි හම්මුනේ ඉතින්. ඔක්කොම ටෙක්නොලොජි වලට ආසයි. ඉතින් එහෙම අඳුරගෙන එයා තමයි මේ අපේ dance lap එක මුලින්ම හදලා ක්‍රියේට් කරේ. අපි පුළුවන් විදිහට උදව් කරා අපේ ටීම් එකේ කට්ටිය. කොහොමරි වැඩේ සාර්ථක වුණේ කියලා සතුටුයි. අවුරුදු ගාණක් මේ වගේ දේවල් කරා. ඒ මහන්සියට දැන් හොඳ දෙයක් ප්‍රතිචාරයක් ලැබෙනවා හැමෝගෙම. රයිට්. ඒ කියන්නේ සතුටුයි. සතුටුයි. රයිට්. අපිට පේනවා හරි සතුටින් තමයි ඉන්නේ. Thank you. අපි එහෙනම් ආපහු රවින්දු එක්ක කතා කරලා මේ වැඩේ ඉවර කරමු. Right. මොනරාගල ඉඳලා ඇප් එකක් හදලා ලංකාවේම ලෝකෙම පොඩි අවධානය දිනාගෙන තියෙනවා කිව්වොත් හරි රවින්දු. ඉතින් අපිට හිතුණා පොඩ්ඩක් වෙසක් එකේදී අපි මේ ඇප් එක දැනගත්තාම පොඩ්ඩක් කතා කරන්න බලපුවාම කිව්වා බෑ අයියේ එහෙම එන්න බෑ එහෙම පොඩ්ඩක් ගණන් ඉස්සුවා. ඊට පස්සේ මේ dancell නඳින්න කොළඹට ඇවිල්ලා රැප් එක බලාගෙන කොළඹ නැවතිලා අපිත් එක්ක ඉන්ටර්වයුව එකට ආවනේ. ෂොක් හිලුවනේ. මේ ඉතින් කියන්න අවසාන වශයෙන් මෙතනින් එහාට මොනවද බලාපොරොත්තු dancell app එක හැදුවා දැන් ඊ app එක ඔහොම තියෙනවද මොකද වෙන්නේ තව මොනවද එන්නේ apps dancell app එක මෙහෙම තියෙනවා ඒකට පොඩි පොඩි update දීලා දැන් කාලයකට විතරයිනේ එහෙම නැතුව හැම පෝයකටම හෝ මොකක් හරි වන්දනා දෙයකට එහෙම මොකකට හරි ප්‍රයෝජනයක් ගන්න මේක දිගටම තියෙන app එකක් විදිහට හදන්න ඒක බලාපොරොත්තු වෙනවා ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අපේ team එකටම මේ කියන්නේ නම අරගෙන යන තනි ඇප් එකක් හදාගන්න. දැන් අපි එක එක ඇප් හදනවා කාලින් කාලට එනවා යනවා. එහෙම නෙමෙයි. අපේව දෙයක් තනි ඇප් එකක් හදාගෙන ඒ කියන්නේ හැම user කෙනෙක්ටම වැදගත් වෙන ඇප් එකක් හදන්න බලාපොරොත්තු ඉන්නවා. දැන් පොඩි plan එකක් තියෙනවා. ඒකම ඊළඟට මතක් කරන්න ඕනේ අපේ team එකේ ඉතුරු 13 දෙනා. මේල මතක් කරන නම් කියන්න බැරුවත් ඒ වගේම page එක බලන චාමික සහනෝයි, චානික සහනෝයි මල්ලා දෙන මතක් කරනවා. ඒ වගේම මට මේවා කියලා දුන්නේ සනෝජය මතක් කරනවා. ඒ වගේම අපිත් එක ටීම් එකේ දිගටම ඉන්නවා බෆා. බෆා අය. ඉතින් එයාත් මතක් කරනවා. එයාගේ තමයි ගොඩක් සමහර අයිඩියාස් එකනේ. යමම් මචං ඇප් එකේ අයිඩියා එක එයාගේ. මේ ඉතින් ඒ වගේ අයිඩියාස් දෙන. ඉතින් ටීම් එකම මේ වෙලාවේ මතක් කරනවා. එයාලා හින්දා තමයි මේ තැනට ඉන්නේ. ඉතින් ඒ වගේම FB එකේ මම අවුරුදු 3ක් 4ක් ගියා මේ ක්ලවුඩ් එක හදාගන්න මට. මේ කට්ටිය හදාගන්න. ඉතින් එයාලා හින්ද තමයි ඉතින් තාමත් අදටත් දාපේ කට්ටක් ගල ෂෙයා කරලා දෙනවා. ඒ හින්දා තමයි මේකත් dancell app එකත් හොඳටම viral වුණේ. ඒ වගේම මගේ cyberyakku group එකේ කට්ටිය. ඒකෙන් වෙන්නේ එයාලා දන්නේ නැති මොන හරි දේවල් group එකේ අපි කියලා දෙනවා. අපි admin ලා ඒවා බලලා අපි දන්නේ දේවල් කියලා දෙනවා. ඉතින් තව අය ඒ කියන්නේ
මෙම්බර්ස් ලත් කියලා දෙනවා. ඉතින් ඒකෙන් වෙන්නේ දැනුම බෙදාගන්න ගෲප් එකක් සයිබයක්. ඉතින් පේජ් එකේ ඩේලි අප්ඩේට් කරනවා අපේ ඩීටේල්ස් වෙබ් එකෙත් එහෙම. ඉතින් ඒ ටික තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. Dancel app එක ඩවුන්ලෝඩ් කරලා Dancel වලින් ගේපු අයට මොකද කියන්නේ? ගේපු අයට ඉතින් app එක හැදුවේ මේ දේවල් පහසු වෙන්න. ඉතින් Dancel දුන්න අයට තමයි ගොඩක් ස්තුති කරන්න ඕනි. මම හැදුවේ මෙයාලට පහසුවක් විතරයි. ඉතින් මේ app එක ප්‍රයෝජනෙට ගත්ත අයට ස්තුති. ඉතින් අපේ වටිනාකමක් දුන්නට අපේ මහන්සියට. ඉතින් අපේ ඉදිරි app වලින් හම් වෙමු. ඉදිරි app වලින් හම් වෙමු. දක්ෂය ටිකක් සාමාන්‍යයෙන් වෙනස් ඉදයකට හිතලා වැඩක් කරපු සෙට් එකක්. ඉතින් අපිට කතා කරන්න ඕන හිතුන. Thank you රවින්දු ආවට. තවත් ඔබට කතා කරාට. ඉස්සරහට කරන වැඩ apps ඒවා වටින apps වෙන්න, ඒවා ඉස්සරහට trending වෙන්න, ගොඩක් දෙනෙක් ප්‍රයෝජනවත් දේවල් හදන්න ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි කතා බහ මෙතනින් ඉවර කරන. අපේ YouTube channel එක subscribe කරන්න. Bell button එක ඔබන්න. එතකොට Facebook fan page එක තියෙන ඒ දෙවල් එක ඉන්න. ඊළඟ පාර වෙසක් එකට Dancel යන්න ඕන නම් දැන්ම Dancel app එක download කරලා තියාගන්න.